අයි බෝවන්, කොහම දොබට. ඔලළඟත් ඉන්නවද මෙන මේ වගේ බල්ලෙක්. මේ ඔල්ලඟත් ඉන්න ලංකාපුර විශාල ප්‍රදේශ ගණනක අපට සුලබව දකින්නට පුළුවන් ජර්මන් ෂිපඩ් සුනක විශේෂයි. දැනටමත් මේ ඇ ඇති කරනයට වගේම අඩුතෙන් ඇැති කරන්න හිතන් ඉන්නයට තමා අද මේ වීඩියෝ එක. වැඩි කතාමොකටද අපි අමු අද වීඩියෝ එකට. මීට ප්‍රතිේ මේි ජර්න්ශෂපටඩ් සුනක විශේෂය ගැන වීඩියෝක් ඔබට අරගෙනවා. ඒ වීඩියෝක බලපු නැතිෙක්ෙනෙක්කින්නවන කාඩ එක ලික්කරොත් ඔබට ඒවිඩ එකත් බලන්නට පුළුවන් ජමන්ශිපට් බල්ලන් සුරතලේට ආරක්ෂාවටසා ඩෝක්ෂෝවලට තමයි ඇති කරන්නේ මෙයාලගේ නිජපීමම වෙන්න ජර්මණිය ඒ වගේම මෙයාල වර්ග දෙකකින් අපට දෙැක ගන්නට පුළුවන් ඒ ලෝන්කෝට් සහ ෂෝට් කෝට් විදිහට ලොෝන්කෝ ජමන්ශපට් බල්ලන්ගේ කෝට් එක එකක් සිංහෙක්ගෙ වගේ ඒ නිසාම එයාට ලයින්ශපටඩ් කියලත් කියවා ඒත් එහෙම ඩෝගබ්‍රඩ් එකක් නම් නැහැ ඉතින් එක වැරදි හැඳින්වීමක් ඉස්සරලම් බලමු කොහමද ජර්මන් ශිපට් පටෙකු තොරගන්නේ කියලා. ඉතිං ඔයාල පලවෙෙනයෙන්ම ඔයාලට එයා වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල ගැන හිතන්නට ඕන මොකද මෙයාල ටිකක් मिलෙන් අධිකයි. මෙයාලගේ කොලිටයකත් එක් ිල ගණන් වෙනස් වෙනවා. සාමනින් හොඳ වර්ගේ ජර්මන් ශෙබඩ් පැටවෙකු රුපයල් ලක්ෂයකට වඩා වැඩි මුුද ලක් වෙනවා. නමුත් අපේ බජට්ට එකට නම් ලෝකල් country්‍ර බ්‍රීඩ ජර්මන් ිපටඩ් පැටවෙකු තෝරගන්න පුුවන්. ගන්නේයන පැටවගේ නිරෝගිකම ගැන ඊළඟට සැලකිිමත් වන්නට ඕන. ඒ වගේම එයාගේ අම්මගේ තාත්තගේ නිරෝගිකම ගැනත් බලන්නට ඕනෑ. මස තුනකට වැඩි පැටවෙක් නම් ්‍යක්සිනේෂන් කරලදි කියලත් බලන්න. ඔයා ගන්න පැටවගේ හැඩරුව ගැන සැලකිිමත් වන්නටත් ඕන. එයා පිරිපුන් ඒවගේම ක්‍රියාශීලි ශක්තිමත් බවක් පෙන්න්නටත් ඕන. කියන්නේ එයා විතරක් නෙවේ එයාගේ අම්මතාත් අදිහා බැලූහම නියම ජර්මන් ශිපටඩ් ලක්ෂණ තියෙනවාද කියලා බලන්න. කන් නිසිලාද වලිගේ පහතර වැටිලද ඒවගේ මයාගේ ශරීරයේ හැඩේ ගැනත් බලන්න. මූුණ තරමක් දික් හැඩයක් ගන්නවා. එයාගේ කකුල්ල්ලා බලද්දිසාහ එයා දුවන පනින්න විදිහෙන් අපිට එයා ජවසම්පන්නනද කියලා කියන්නටත් පුළුවන්. අම්මගේ කෝට්ට එකේ පාට පැටවගේ පාටට සමාන වෙන්න හැ. මස තුනකින් පස්සේ තමයි එයාගේ හරිම පාට එන්නේ සාමාන්‍යෙන් අපි පැටවෙක් ඇති කරන්න ගන්න හොඳම වයිස තමයි සති හයෙන් පස්සේ. මොකද අම්මගෙන් පැටව වෙන් කරගන්න හොඳ නෑ. ඒ කියන්නේ මවකිරිවලින් නෑට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ පෝෂණය අපිට අතිරේකාහාරවලින් දෙන්නට බැහැ. ඒ වගේම එයා ඔයාගේ ළඟට ගත්තහම වෙව්ුලන්නේ බයවෙන්නේෙ නැත්නම්. එයාව ඔයාට හොඳින්ම පුහුණු කරන්නට පුළුවන්. හ අපි ඊළඟට බලමු එයාගේ පෝෂණය කොහොමද කියලා. සති හයක් මෞකිරිබීවට පස්සේ අවුරුද්දක් කියනකන් දවසකට කෑමවේල් පහක් දෙන්නට ඕනෑ. එයාගේ වර්ධනයක් එක්ක මේ කෑමවේල් අඩුකරන්නට පුළුවන්. එබදිලා සදි දෙකින් පස්සේ එයාගේ දත්වර්ධනය වෙන්න පටන් ගන්නවා. මාසයකින් විතර පැටවව ගනාහර වලට හුරු කරන්නටත් ඕනෑ. අපි බලමු මෙයාට දෙන්න පුළුවන් කෑමමොනවාද කියලා. බත් එක්ක සාලයෝ පරිප්පු මුන්යට, අඩල වගේ ඇටවර්ගත් මුකුණු වෙන්න ගොටු කොළ වගේ පලාවර්ගෙක්ක වට්ටක්ක මිශ්‍ර කරල දෙනවනම් ගොඩක් හොඳයි. ඒවගේම පුංචි පැටව් යෝගට් වගේ දේවල් කන්නත් කැමැති. ඉතින් වගේ සුරතලා කන්න කැමති දේවල් ගැන වා සැලකිලිමත් වෙනවාසා දැනග ඉන්නක හොඳයි. පැටවගේ අස්තිවර්ධනයට සති පහක සිට අවුරුද්දක් වෙනකං ලික්විඩ් කැල්සියම් දෙන්නටත් ඕනෑ ඕකැල්මීන් කැල්සියම් එක දවසකට වේල් දෙකගානි දෙන්නට ඕනේ. හයන් පසෙරෙඩෝක් සිරප් එක කෝට්ටේ වර්ධනයට වෛ්‍යවරයකගේ උපදෙස්මත භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට බලමු මෙයාලගේ ව්‍යක්සින් ගැන පලවෙනිියක උපතේ සිට දින තිහකින් විදිෙනවා. ඊට පස්සේ සති දෙකෙන් දෙකට මාස දෙකක් සම්පූර්ණ ව්‍යක්සින් හතරක් විදිෙනවා. අපි බලමු මේ වැක්සිීන් මොනවාද කියලා. ඉපදිලා සති හතරෙන් පපDP එන්නත සති හයන් පාවෝ වරස් එන්නත සති අටෙන් පාවෝ වරස් දෙවන එන්නත සති දහයෙන් පපඩDP දෙවනෙන්නත අවුරුද්ධකදී රේබි එෙන්න්නත විදෙනවා. ආපසු අවුරුද්ධකට වතාවක් පාාවෝ වෛරස්ෙන්නත, පපිඩDPෙන්නත, රේබිස්ෙනත සුරතලාට දීම අනිවාර්ය වෙනවා. මෙයාලට ඇතිවන්න ලෙඩගැනපි ඊළඟට කතා කරමු. මේයාලෙ කෝට් එක දිගනිසාමකිනිි තුල්ලන් ඇතිවෙන්නට පුළුවන්. එන් නිසාම ඔවුන් ටික්ෆීව රෝගයට ගොදුරුවවෙන්නට තියෙන අවධානම වැඩි. ඒ නිසා එයාලගේ කෝට් එක බ්‍රශ් කරලා පිරිසිදුව තියාගන්නට ඕනෑ. සතියකට සැරයක් හොඳින් අව්වතියන වෙලාවට සුරතලාව නාවන්න. ඊට පස්සේ හොඳින් කෝට්ටක වෙේලගන්න. කන්වුවට වතුරයන් නැතිවෙන්න මෙයාලව නාවගන්න වගබලාගන්නට ඕනෑ.කිිනිතුල්ලන් බෝවීම අවමකරගන්නට පුළුවන් සතියකට තුන්මතාවක්වත් එයාව බ්‍රශ් කරානම්. නෙක්ස ගාඩ ටැබ්ලට් එකෙන් කිනි තුල්ලන් මර්ධනය කරගන්නටත් පුළුවන්. ඊට අමතරව හිප් ඩිප්ලේෂයා රෝගේට ජේමන් ිබටඩ් සරතලාව ගොදුරුවෙන්ට පුුවන් පොඩිකාේ ඉඳලම ොඳට එක්සයිස්වලට හරු කලා නම් මේ රෝග වලක්වාගන්නටත් පුළුවන් ඉතින් ජර්මන් ශිපටඩ් ගැන තවත් ගැටලු තියෙනවන්න අපට යොමු කරන්න. තවත් ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවානම් පහතින් කමෙන් කරන්න. ඒ වගේම අපිව සබස්ක්‍රයිප් කරලා මේ වීඩිය එකට ලයි එකක් දානමතක කරන්නටත් එපා තවත් මේ වගේ වටිනා වැදගත් වීඩිය එකක්කින් අපි නැවතත් ඔබෝ හමු ඉන්නට එන්නම් එතකන්නඔට සුබ දවසක්.